අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 749ක් රීලෝඩ් කරන්න. දේශීය ආදායම් සංශෝධන පනත් කැටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නේ ඉල්ලා අද ශිෂ්ට අධිකරණයට පෙත්සමක් ගොනු කරනවා. මෙම පෙත්සම ගොනු කළේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක සාමාන්‍ය අධිකාරීවරයෙකු වන උතුල සාරංග රණවීර මහතා විසින්. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයයි. පනත් කැටුම්පත සම්මත වූහොත් රටේ වෘත්තකයින්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට විශාල අසාධාරණයක් වන බව පෙත්සංකරුව පෙන්වා දී තිබෙනවා. එබැවින් එම පනත් කැටුම්පතේ අඩංගු 15, 16, 22, 29, 36 සහ 39 යන වගන්ති ඉවත් කිරීමට හෝ ඒවා 3/2 බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසට පෙත්සංකරු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. රජයට සෝ අපේ මේ කණ්ඩායම ඇවිල්ලා ඇත්තටම කිසිම දේශපාලන පක්ෂයක්වත් දේශපාලන න්‍යාය ප්‍රත්‍යක්ෂවත් නියෝජනය කරන කණ්ඩායමක් නොවේයි. මේ ඉදිරිපත් කරපු නව බදු ප්‍රතිපත්තිය අපිට ගැළපෙන්නේ නැහැ. මේක ඉතාමත් අසාධාරණයි. මොකද සාමාන්‍ය පුරවැසියන් හැට ඕනම කෙනෙකුට මේ රටේ සාධාරණව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සෝ මේ දැන් මේ දාලා තියෙන බදු ප්‍රතිපත්තිය බදු අය කිරීමේ ක්‍රමවිධානයත් එක්ක ඇත්තටම අපිට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. සෝ අපිට මේ ජීවත් වීමේ අයිතිය මේ බදු ප්‍රතිපත්තියෙන් උදුරා ගන්නවා. මේ සමහර පුද්ගලයන්ට නිවාස ණය තියෙනවා, සමහර පුද්ගලයන්ට වාහන ණය තියෙනවා, අධ්‍යාපන වියදම් තියෙනවා. ඉහට ඒවා කිසිම දෙයක් ගණන් ගන්න නැතුව, ඒවා කිසිම දෙයක් බලන්න නැතුව නිකන් ගණිතයට පමණක් සීමා වෙලා බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා ඒක ක්‍රියාත්මක කරන්න යන එකට විරුද්ධව තමයි මේ අප ඔපගෙම පැමිණලා මේ විරෝධය ප්‍රකාශ කරන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.